පස්සේ දොරෙන් අද කෙහෙලිය ඇවිල්ලා තියෙනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමු කැරළ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ප්‍රශ්නගත හියුමන් ඉමුනෝග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ අමාත්‍යවරයාකින් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන මිනිසිරින බවයි. මාලිකා කන්ද මහේස්ත්‍රාත් ලෝචනා අභිවික්‍රම මහත්මිය කෙහෙලිය රමුක්වැල්ල මහතාට අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් දෙන්නයි ඊයේ නියෝග කළා. එහිදී අධිකරණය අමාත්‍යවරයාට විදෙස් ගමන් තහනමක්ද පැනවුවා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසල සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක්ද රැඳී සිටියා. අපායට ගියත් කලින් යන්න ඕනේ කියලා න්‍යාය අනුවත් දන්නේ පාන්දර ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ ඇවිල්ලා තියෙන්නේ පස්සේ දොරේ. දැන් ජනතාව හැටියට ඇතුල් වෙන්නේ නම් මේ ප්‍රධාන දොට්ටුවෙන් තමයි. ඒ නිසා පස්සේ දොරෙන් අද කෙහෙලිය ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඔහුට පස්සේ දොරෙන් පැන යන්න බෑ නීතිය රැහැනට අසු නොවි. ඒ නිසා මේ දේශපාලන වන්දනාවෙන් ඈත් වෙලා සියලුම නිලධාරීන් කටයුතු කරන්න ඕනේ. අද මේ රටේ මහ ජනතාවට සතුටු වෙන්න පුළුවන් දිනයක් වෙයි. මේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය වෙයි. හොරකම් කරලා බාල බෙහෙත් දෙන මේ රටේ මහ ජනතාව මියවපු ඇස්සන්ද කරපු සෞඛ්‍ය අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්ස දොරෙන් ගිහිල්ලා ප්‍රකාශ ලබා දෙනවා. අද දිනේදී අපි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරිපිට සිට මේ පැමිණිල්ල ප්‍රධාන පැමිණිලිකරු වශයෙන් මම කියනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කේලිය රමුක්වැල්ල කට උත්තරයක් අරගෙන ගෙදර යවුවත් අද දිනේදී මෙතන ඉඳන් මාරාන්තික උපවාසයක් මම අඹරඹනවා. මොව් අත්අඩංගුවට නොගත්තොත් ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.